Yadinam chattari purisai
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කිං සච්ඡං ගවේසි පින්නයි ඔබහා සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාවෙන් තමාරන්නේ කිං සච්ඡං ගවේසි සත්‍ය ගවේෂණය කමක් පින්නයි මේ සත්‍ය ගවේෂණය කියන වචන දෙක සාපේක්ෂාවාදී චින්තනෙන් කතා කරනවා මෙහි ඇති වෙන අතුචින ගැඹුරු ධර්මය විවෘත කරන්නේ සම්මා සම්බුද්ධ කපසන කෝණාගම කාශ්‍යප ගෞතම මහත්මයා ඒ කියන සම්මා සම්බුද්ධ වහන්සේ කෙනෙක්ම විවෘත කරන්නේ මේ සත්‍ය ගවේෂණය එතකොට ඒ නිසා තථාගත දර්ශනීය පිළිබඳව සෑම කරුණක්ම සාකච්ඡා වල ගන්නකොට සත්‍ය ගවේෂණය කියලා කතා කරනවා. මේ 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 මාතෘකාවේ ඒ සත්‍ය ගවේෂණය තථාගත දර්ශනීය ඕන කරුණක් කියලා කරනවා. ඒ නිසා පින්වත්නි අපි පළමුව දැනගන්න ඕන තථාගත දර්ශනීය ආකාරය. බුදුහාමුදුරුව සත්‍ය කියන්නේ කුමක්ද? ඒ සම්මා සම්බුද්ධාගම කියන්නේ සත්‍ය කියන්නේ කුමක්ද? අපි සත්‍ය කියලා පිළිගන්න තියෙන්නේ කුමක්ද? මේක පැහැදිලිව කියන කෙනෙකුට මම කියන්නේ. බුදුහාමුදුරුව සත්‍ය කියන දේකුත් තියෙනවා, අපි සත්‍ය කියලා පිළිගන්න දේකුත් තියෙනවා. අරමින් අපි සත්‍ය කියලා පිළිගන්නේ මේ හැම කෙනෙක්ම. මේ මස් ඇසෙන් දකින්න දේ සත්‍ය කියලා පිළිගන්නවා. ඒ වගේම කණෙන් අහන දේ සත්‍ය කියලා පිළිගන්නවා. නාසයෙන් ගනු ලබන දන්සුන් ඒක වායුවත් එක්ක එන්නේ. ඒ එකත් සත්‍ය කියලා පිළිගන්න. දිවෙන් ගනු ලබන රසයත් අපි සත්‍ය කියලා පිළිගන්න. කයෙන් ගනු ලබන ස්පර්ශයත් අපි සත්‍ය කියලා පිළිගන්න. ඒකට ක්‍රමානුකූලව ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ කරුණු පහම එකතු වුණාම අරූප ධර්මයක් වශයෙන් මන කියලා ප්‍රකට කරනවා. මන ධම්ම වශයෙන් ගන්නදී සත්‍ය එතකොට අපිට සත්‍ය හයක් පිළි අරගෙන තියෙනවා සාපේක්ෂවාදී චින්තනයේ ඕනම භාෂාවක් කරා. කොයි භාෂාවක් කතා කරත් කියන්නේ භාෂාවක් හදලා කතා කරත් ඔයි කියන හයයි. සාපේක්ෂවාදී චින්තන කියන්නේ. ඒක විශ්ින්නත් තථාගත සම්මා සම්බුද්ධ ධර්මයේ පිළිදරව කරන සත්‍ය එකයි. සත්‍ය දෙකක් නැහැ. සෑම සම්මා සම්බුද්ධ වහන්සේ නමක් පහළව දේවා ගන්න එකම සත්‍ය. ඒක කපුසන්ද කොහොනාකම තාක්ෂම ගෞතම මෛත්‍රී බුදුහාමුදුරන් දේවා ගන්න සත්‍ය දෙකක් තියෙනවා. එකම සත්‍යය. ඒක අපේ අනාදිමත් කාර්යය. ඒ ඒ බුදුරන් වහන්සේලාගේ සමයේ මේ සත්‍ය ආන තියෙනවා. එකම සත්‍යය. නමුත් පින්නත්නේ අපේ සත්‍යයේ පිළිගන්න බැරි වුණා. මේ කාලෙවත් අපි ඇත්ත වශයෙන්ම සත්‍යය පිළිගන්නේ මේ ධර්මයේ බලන කට්ටිය විතරයි. එහි පස්සෙකෝ බලවතු දම්මෝ භාග්‍ය තථාග සම්මා සම්බුද්ධාගමේ ධර්මයේ එව බලව කියන ගුණයෙන් යුක්තයි. නමුත් අපි පළවෙනිම කරන්නේ අහන්නේ. ඔබ තේරුම් කරගන්න. ඒතර මේ අහලා තේරුම් කරගන්න මේ කියන්නේ දැකලා තේරුම් කරත් ඇති නෙමෙයි. දැක්කොත් එක වරයි අහනවන කෝටි වාරයක් එහෙම කියන්න බෑ. අනන්ත ප්‍රමාණවත්. දැක්කොත් එක වරයි. ඉතින් පින්නත් සත්‍ය දැකෙන දේ අහන දෙයක් ඉතින් අපිට තියෙන සියලුම දැනුම තියෙන්නේ අහපු ධර්ම. නිමාපයන්ගේ සමාජයෙන් අහපු ධර්ම තමයි අපේ කවුරුත්. ඒ නිසා ඒ සමාජයෙන් ගත් සාපේක්ෂවාදී චින්තනයක් එක්ක තියෙන සියලුම ධර්ම තථාගත දර්ශනය දකින්න අසමර්ථ. නමුත් වෙනත් නේ ඒ අසමර්ථ වුණා අපි භාවිතා කරන ඒ භාෂා වර්හ වචන වලින් නිගිවොත් එනම් නිශ්ශබ්ද හිතුවොත් අපිට තථාගත දර්ශනය තියෙනවා. එහෙම නිසා සියලුම සම්මා සම්බුද්ධ වහන්සේ ධර්මයේ විවෘත කරනකොට
උන්වහන්සේලාගේ අදහස මොකක්ද? ඒ අදහස අපි තේරුම් ගන්නවා. ඒ බුදුරාණන් වහන්සේලා දේශනා කරන ධර්මයේ අදහස මොකක්ද? ඒක අපි කියනවා බුදු කෙනෙක් පහළ දේශනා කරන ධර්මයේ ඊටාම ගැඹුරු අදහස ගන්නවා. උන්වහන්සේලා ධර්මයේ දේශනා කරන අපි ශ්‍රාවකයන් අහන. නමුත් උන්වහන්සේලාගේ තියෙන ස්වභාවය එක්කයි. ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය. උන්වහන්සේ හිටපු තැන. උන්වහන්සේ වැඩ ඉන්න තැන. අපි කතා කරන වචන. ඒතර වචන වලට පරිවර්තනය කරලා තමයි උන්වහන්සේ ධර්මය දේශනා කරන්නේ. ඒක ගැඹුරුයි ඒක. ඒ කියන්නේ උන්වහන්සේ වචන වල නැහැ. කිසිම චින්තනයක නැහැ. සම්මා සම්බුද්ධ. සම්මා සම්බුදුහාමුදුරුවෝ හිතන කෙනෙක් නෙමෙයි. හිතන්නේ වචන වල නෑ. වචන වල නැතුව උන්වහන්සේ දැකපු දර්ශනය අපි පාවිච්චි කරන වචන හරහා කියනවා. දැන් ඒකේ අර්ථය උන්වහන්සේ වෙනනේ. පාලියෙන් කියන්නේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත. තොප තොම කරගන්න. දැන් පින්වත්නි උන්වහන්සේ හරියටම ඒ ධර්මයේ කියනවනම් මේ අහන ශ්‍රාවකයන්ට කියන්න ඕනේ නෑ බුදුහම තොපතොම කරගන්න කියලා. එහෙනම් උන්වහන්සේ කියන දුනා. ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ටිකක් කටපාඩම් කරගන්න. ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම දුන් දකින්න පුළුවන්. දුන් දකින්න. ඇයි? මුළු දේශනාවම ඇහුවා. මුළු දේශනාව ලියා තිබ්බා. ධර්මයෙන් දකින්න බෑ. ධර්මයේ දැකෙන කොටක් වටේ නෝඩක් නැහැ. ඒක හොඳම නිදර්ශනයක් තමයි. ලෞතම බුදුහාමගේ ශාසනය ගත්තාම ධර්ම භාණ්ඩාගාරික ආනන්දහම. අපි කියනවා ආනන්දෝති මහතේර උත්තමං ධර්ම භාණ්ඩ. ධර්ම භාණ්ඩාගාර. ඒ කියන්නේ බුදුහාමගේ දේශනා කරන සෑම ධර්මයක්. ඒ ඇහුවා විතරක් නෙමෙයි විනය බුදුහාමුදුරු කියන්නේ වෙනත් පැත්තකට ගිහිලා ධර්ම දේශනා කරත් හෙටියෙන් මේ ආනන්ද හැමෝටම ධර්ම දේශනා කරනවා. ඒක පොරොන්දුවක් වත්. ඒතර ධර්ම භාණ්ඩාගාරය. ආනන්ද. ආනන්ද හැමෝටම නරකයේ කිරගෙන ඉන්නේ. එහෙමත් දැනක් මේ ධර්ම කියනවා. නමුත් වෙන්නත් මේ සුනීත සෝපාස ගත්තාම මේ මුඩක් පණ කිව්වනේ. බුදුහාමරට ඒත් හැමෝටම ගුණා පණ කියන වෙලාවකුත් නෑ. නෑ, නිපතර බර. අර සාපචාරිකෙන් දෙන්න කතා කරන්නේ. සුනීතනම් කදිනු. නෑ, සුනීත කරන විදිහට. මේ නැවත නැවත කියන්නේ මොකද මේක තමන්ට පිළිගන්න ඕන නිසා. සුනීතර බඩගුණක් පොඩක් නෑ. සුනීත කරපු රස්සාව තමයි එදා අසුචික දරන්නේ. සුනීතර කිව්වේ මෙච්චරයි. මහා කාරුණික සම්මා සම්බුද්ධාණන් සුනීත ඔබ මේ අසුචික දිනවනවා. ඒ වචන ගොඩක් වෙන්නේ අසෝචිත කද මෙම කියන්නේ කියලා. ඒ ක්ෂණයෙම සුනීත අසෝචිත කද මෙම. මේ මොකද මේ අසෝචිත කද කියලා කියන්නේ වෙනත් නම් අපි බාහිරෙන් බලලා ගන්නවා අර මිනිස්සයා අසෝචිත කතා කරන්නේ. ඒක ඇත්ත. ඒකට පුරස්සා. නමුත් අසෝචිත කද කියන්නේ තමන් ළඟමයි. මේ බණ අහනකොට හැම කෙනෙක්ම මේ අසෝචිත කතා කරන් තියෙනවා කියලා තමට පේන්නේ. අපි කියන්නේ සුනීත කියන දැක්කේ බුදුහාම. නමුත් වෙනත් මේ කතාව කියනකොට තමයි කතාව අහනවා අහනකොට තමන්ට මේ ධර්මය එන්නේ තමන් බලන්න ඕන තමන් බාන්නේකට බලන්න තමන්ගේ අසුචි කඩක් තියෙනවද එතකොට මේ කඩක් ගත්තාම දෙපැත්තක් තියෙනවා එතන ලණු දෙකක් තියෙනවා අනු ගත්තොත් දෙපට කියන්නේ ලණක් කරගෙන එක කඩක් දෙපැත්තක් බඳිනවා අනිත් පැත්තම බඳිනවා අනිත් ලණක් ඒ වගේ තමයි මේකත් මේ ආස්වාසේ ප්‍රාස්වාස ඉහළට ගන්න හුස්ම පහළ ගන්න හුස්ම මේ වායු දෙක තමයි මේක බැඳලා තියෙන්නේ මේ අද බැඳලා තියෙන්නේ මේ වායු දෙක එතකොට ආස්වාසි නැතර වුණා අපි කියනවා සාමාන්‍ය සාපේක්ෂාව කියන්නේ නේ මැරෙනවා ප්‍රාස්වාසි නැතර වෙනවා මොකද එතකොට ඉතින් වෙන්නේ මේ මරණය කියලා වචනයක් ගහන සාපේක්ෂාවයි මොකද මෙතන ඉතුරු වෙන්නේ මෙතන ඉතුරු වෙන්නේ හැම කෙනෙක් ගාම ගණ්ඩගාන අසුචි
එතකොට අසුචි කෙනෙක් පිටින්ඩකින් දෙයක් නැහැ. තමන් හැම කෙනෙක් ගාම දෙන්නේ මොන මහත්යන් කෙනෙක් වුණත්, තව මහත්යන් කෙනෙක් වුණත්, කොළාවෙ මහත්ය වුණත්, හොඳ පිළිදු ආමුරු කෙනෙක් වුණත් මොනවත් තියෙන්නේ. මේ කඩේ තියෙන්නේ අසුචි. මෙන්න කඩ කියලා මේක වෙන්නේ අසුචි කඩක්. ඒවිදින් සාමාන්‍ය භාවනා කරනකොට හරියට පේනවා අර ඇතුලේ කලයක් අරගෙන කලේ අසුචි තියෙනවා පිට හොඳට සායම් කරලා තියෙනවා කියලා ඒ වගේ පෙන්වන ධර්ම අර පිළිපොල් ධර්මයේ භාවනා කරන කොහොමනම් මේක තියෙන්නේ ආස්වාද ප්‍රාසාද නතරුකම ගෙදරක ප්‍රියාසකම තියාගන්න බෑ ඉක්ක වලලා දාන්නත් මිහඳන් ගන්න එහෙම නැත්නම් කුසලයි ඒ කියන්නේ තියාගන්නේ කොච්චර වුණත් තියාගන්න ඉතින් මේ ධර්මතාවය සතාට පුදු සෑමකටම දැන් එතකොට අර සුනීතව ඒ රස්සාව කරාට එයි මේ ධර්මයේ පිළිබඳව විශාල දැනුමක් ලබා ගන්නතුනේ සතර බුදු කරගන්න. අර එයා පිටිනුත් අසුචි ගලැද්දා, එයා අතිරිත අසුචි ගලින් නිති දැනගත්තා. අසුචි වලම නිති. ඒක ගොඩක් බන් නැහැ. අසුචි ගලින් මම කියන්නේ විතරයි දුන්නේ ඉතින් කියන්නේ. නමුත් පින්නත් ආනන්ද හැමෝම ගත්තා. කොච්චර බණහර තියෙනවද? ලෝත්‍රා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකම්. බුදුන් දැක්කා. අන්න බුදුහාඳුරු පිරුණම් පෑවට පස්සේ පිරුණම් පෑවා කියලා කියන්නේ ඒකට මේ වචන දෙන්නේ නැහැ අපිට වචනයක් වශයෙන් කියන්න වෙනවා පිරුණම් පෑවට පස්සේ ඔය ඇත්ත නැත්නම් ඊට පස්සේ කියනවා ඊට පස්සේ තමයි බුදුන් දැක්කේ අර ජීවත් වෙනකම් බැරි වුණා ඒක ධර්මයේ ගා කියනවත් නැහැ කියලා මේක දැකනවා ධර්මයේ පොඩක් දැක්කේ කියලා නෑ වෙනරි මේ එක වචනේ ආවෝ එක අරමුණයි ඕනේ ඒක ඔස්සේ තමයි යන්නේ ඒක නිසා ඔයතු අහන්නේ කෙනෙක් දැන් ඔයතු ගොඩාක් අහලා තියෙනවා ධර්මයේ පිළිබඳව. ඔයතුට තියෙන්නේ ධර්මයේ බලන්න. ධර්මයේ බලන්නේ කියන නිශ්ශබ්ද වෙනවා. ධර්මයේ අහන්නේ කියන කතා කරනවා. තව තව ධර්ම අහනවා. මෙන්න මේ ලික හේම් කරගන්න. ධර්මයේ බලන්න ගත්තේ කරේ එක වචනයක් කරගෙන එක බලලා එයාගේ තමාගේ තුල ඉන්න තමන් තුල වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ විවෘත කරගන්න. ධර්මයේ ගැන කතා කරන එක කියනවා සසරට වැඩෙනවා සසර දිගර දිගට යනවා මේක තමයි ධර්මතා එතකොට ධර්මයේ අහලා කතා කර කර ඉන්න එකන සසර දිගට යනවා අපි බණපොතෙන් අර සාපේක්ෂවාදී කියන්නේ අපි දැන් කියනවා ඒක ඒක කඩපාඩම් කරලා තියෙනවා ඒක දැනගෙන ඉනවා කාය කම්මං තිතා කයින් කර්ම තුනක් කරනවා වාචා කම්මං චතුබ්බිදං වචනින් හතරක් කරනවා එහෙනම් මනසා ත්‍රිවිදං චේව මනසෙන් තුනක් කරනවා දස කම්මපතයි එතන කර්මපත 10ක් කරනවා අපේ ඉන්ද්‍රිය අවුල් කරනවා හරි අපි දැනට ප්‍රාණඝාත පරද්ධබ්බං පරධාරංච කායතෝ එකයි මුසා තේසුඤ්ඤ පරුෂා සම්පප්පලාපාපි වාචසෝ අවිද්‍යා චේව ව්‍යාපාද මිත්‍යාදික්ඛීච මානසෝ උතල සිත කය වචනේ සාපේක්ෂවදී සිහිනින් ගත්තත් ওই විදිහට කර්මපතයක් කරනවා ඔයතු එක ඉගෙනගෙන තියෙන බඩමුටේ සාම්ප්‍ර උගන්නලා තියෙන බඩමුටේ තියෙනවා එතකොට එහෙමනම් පින්නත් නේ අපි වචන කතා කර කර ඇයි එක වචනයක් ඇත්ත නෙමෙයි ප්‍රශ්නේ එක වචනයක් නැතු සමාජ ජීවිත වෙනකොට නම් වචන අපිට ඇත්ත වචන අපි ඇත්තයි කියලා බලන්න ඇයි එක වචනයක් ඇත්ත නෙමෙයි කියන්නේ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ධම්මසත්‍යවද සූත්‍රයේ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගය ඔබල දන්නේ නැහැ. අවුරුදු 100ක් ඒක ලියලා පෙන්නන්න දන්නේ නැහැ. ඔබලට 100ක් එන්නේ නැහැ. බුදුහාමරෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පරිය මිත්‍යා දෘෂ්ටිය. ඔබ තේරුම් ගන්න. මේක තේරෙන්නේ නැහැ වචන.
හැම කෙනෙකුම තියෙන මොකද්ද? සමන්ත ලෝකයේම තියෙන මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ ඇසෙන් ගත්ත සියල්ලක්ම වැරදි. කනෙන් ආපු සියල්ලක්ම වැරදි. නාසෙන් ගත්ත සියල්ලක්ම වැරදි. දිවෙන් ගත්ත සියල්ලක්ම වැරදි. කයෙන් ගත්ත සියල්ලක්ම වැරදි. මේ වර්ධ තියෙන්නේ තමන්ගේ බුද්ධත්වයට. සාපේක්ෂවාදී චින්තනින් ඔබ ජීවත් වීම රටාවට ඔබ වැරදි නෑ. ඔබව පිළිගන්න. හොඳට පිළිග කෝරගන්න මහත්තයා. ඇයි වැරදි? මේ වර්ධ නම් ඔබට පේනවනේ. ඇහෙන් ගන්න දේ වැරදි කියන්නේ ඇයි? මේ මස්සයෙන් ගන්න දේ වැරදි කියන්නේ ඇයි? දැන් මේක ඔබ බලන්න. මේක කිව්වට මදි බලන්න. දැන් ඔබ දන්නවා මේ හැම කෙනෙක්ම දැනගත්තා නොදැනගත්තා. තදින් ඉන්නේ කියලා වස්තාවේ. තදින් ඉන්නේ නෑ ඔබට ඇහක් කියන විදියක් දන්නෙත් නෑ. ඇහෙන් බලන්නෙත් නෑ. මේක ඔබේ ගාව තියෙන එක චක්‍රයක්, එක රෝදයක්. නමුත් පින්නදී ඔබ මෙතනින් දැනගෙන හෝ නොදැන හෝ අවදි වෙනකොට දැන් ඔබ කියනවා මම බලනවා මට පේනවා කියලා. ඒ කිව්ව ඇත්තක්ද? ඒ කිව්ව ඇත්තක්ද? හැමෝටම මොකද සිද්ධ වෙනවා? හැමෝම විදිහට කියනවා මට පේනවා මම බලනවා. ඈ හොඳනම් එහෙම කියනවා. මේක ඇත්තද කිව්වේ? ඇත්ත කිව්වනම් තව දැනගදී නැටි වෙන්නේ මොකෝ? ඒක ඇත්ත නෙවෙන්නේ මොකෝ? තලෙන් ඉන්නේදී ඔබට ඇහ නැද්ද? ඔබ දැනගත්තත් ඇහ තියෙනවා. එකෙන්දී ඔබ දැක්කද? ඇහෙන් බැලුවද කියලා? ඇහෙන් බැලුවේ. මොකද දැක්කද? එහෙනම් මේ දෙක පරස්පර නැද්ද? මේ ඇහෙන් ගත්ත මේ මේ කතාව ඇත්ත නෙවෙන්නේ. ඇත්ත නම් දෙපැත්තම සමාන වෙන්න ඕනේ. තදින්ද තමයි නම් තියෙන්නේ. ඉන්ද්‍රිය අවදීදී තමයි නම්. මේ දෙකම සමානද? එහෙනම් අඩරි සමාන වෙනවද? මේ චක්‍ර තුනක් අපේ ළඟ තියෙනවා. මේ චක්‍ර තුන තමයි වේරින් කියනකොට යානේ. එක දිව්‍ය ලෝකය. දිව්‍යම ස්වභාවය. මේක තේරුම් කරගන්න. මිනිස්සේ යානේ. ඒතකොට යාම තුනක් තියෙනවා. අපි පෙරේම මැදේම අලුයම කියලා ගත්තාම ඒ කියන වගේ මෙතන යාම තුනක් මෙකේ තියෙනවා. මොකද මේ යාම? එකක් තදින්ද? එකක් අවදිද? එකක් අඩයින්ද? ඒව දිවිරෝ. යාම. ඊළඟට තුසිතය. සිත් තුනක්. තුසිත දිවිරෝ කිය. ඒක තමයි තදින්ද? අවදිද? අඩයින්ද? නිම්මාන රති ඒ දැන් යාමේ තුසිතේට ඇවිල්ලා තුසිතේ නිර්මාණය කරන විදේත නිම්මාන රති දිවි නොයෙක් දෙයක් දේවල් හදන නොයෙක් දේවල් දැන් ඔයතර ඔයතර මේ දිවි ලෝක පේනවනේ ඒත් නිම්මාන රති වල දිවි ලෝක ඉන්න කටිය ඔයතර පේන්නේ නැද්ද ඒ නිම්මාන රතේ දිවි ලෝකේ ඉන්නකම් එයාට වෙන දෙයක් පේන්නේ නැහැ. එයා නොයෙක් නිර්මාණ. ඒක නිර්මාණාංශයක් වම විද්‍යාංශයෙන් තියෙනවා. කලාංශයෙන් තියෙනවා. සංගීතාංශයෙන් තියෙනවා. සෑම අපි භාවිත කරන අංශකෙම තියෙනවා. අර ගන්න ආශය පිළිසරි මේක බලන්න මේ කියන්නේ මේ කුච්චර ගැඹුරක්ද කියලා. ඒතකොට දැන් නිර්මාණ රටේ කියන දිව්‍ය ලෝකෙ තියෙන්නේ අපේ ළඟමයි. ඊළඟට තවත් එහාට යනකොට තවත් එක දිව්‍ය ලෝකයක් තමයි අපේ නතර වෙන්නේ පරිනිර්මිත වස වර්තේ කියන දිව්‍ය ලෝකෙ. ඒ නිර්මාණ කරපු ධර්මයන් පර කියන්නේ අණු කියලා වැඩේ. ඒ අණු දැන් තමන්නේ මේ නිර්මාණය කරේ. වෙන කෙනෙක් නිර්මාණ කරපු ධර්ම තමන් ඒවැය පිළිගනවා. එතකොට පර නිර්මිත වසවර්තිය. එතකොට වසවර්තිය වෙන්නේ එතකොට නිර්මාණ රජයේ වසවර්තිය කියන එක තේරෙන්නේ නැහැ. නිර්මාණය කරනවා. ඒක ඒකට බැඳිලාම ඉන්නවා. පරිනිර්මිත වසවර්තිය කියනකොට ඒක පේනවා. වසවර්තිය කියනකොට ඒක බයයි. වසවෘත. වසවෘතිය කියන්නේ මොකද්ද? වෘතිය කියන්නේ චක්‍රය. මොකද මේ? ඇස කන නාසය සිබල්ල. ඒ මේ දිව්‍ය ලෝක වශයෙන් දැක්කේ මේකම. ඒතකොට දැන් මනුස්සයා දිව්‍ය ලෝකවල ඉන්නේ
මැරලා ගිහිල්ලා නෙමෙයි මේ ජීවත් වෙන ප්‍රථමයි දිව්‍ය ලෝක රැකෙන්නේ. ඒ කියන්නේ ඒ දිව්‍ය ලෝකෙල ඉන්නකොට සමහර විට උදාහරණ තියෙනවා දැන් ඔය සමහර විට මේ ලෝකේ ගෙඩිය පොළොවට වැටෙනකොට ඒක අපිට නම් ඔබට නම් ගන්න නැහැ. ගෙඩිය පොළොවට වැටෙන එක අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ඔය නිර්මාණ රටේ කෙනෙක් කෙනාට ඒ දිව්‍ය ලෝකෙ කෙනාට එයාට ඒ අවස්ථාවට ඒ දිව්‍ය ලෝකෙට ගියා නම් මේ ගෙඩිය ගහක තියෙන ගෙඩිය බිමට වැටෙන්නේ කොහොමද? මේ උදාහරණයක්. දැන් ඒකට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගහකින් ගෙඩියක් උඩට. අර නිර්මාණ රටේ ඉන්න කෙනාට ඒක ප්‍රශ්නයක්. එතකොට දැන් එයයි මේ ගහෙන් බිමට වැටෙන ගෙඩිය ගැන යමක් නිර්මාණය කරන මනසක් එයා ටිකටම සෑගෙන යනකොට එයාට ඇඳුම් තලඳුම් ගැනවත් එයා ඉන්න තැන ගැනවත් එයාට තේරෙන්නේ නැහැ. ඒතර දැන් අපි කියනවා ඒක හරියට සෑගත්තාම ගරුත් ආකර්ෂණ ශක්තිය සෑගත්තා කියලා. බැරි. දැන් එතෙන්ට එනකොට දැන් එයා නිර්මාණ රති දිව්‍ය ලෝකෙ තමයි වැටෙන්නේ. ඒ ඇයිදෝ ඒ විද්‍යාන්තේ ඉදිරිපත් කරා. දැන් අපි ඒ කරුණම හොඳට කියවල බලලා පොත්වලින් දැනගෙන අපි පරිණිර්මිත බව වර්ධනය කරමු. අනුන්ගේ දේනිය අපි දැන් ගත්තා. දැන් පරිණිර්මිත බව වර්ධනය කියන එක දැක්කද? අද නිර්මාණ රතිය වැඩි නේ පරිණිර්මිත බව වර්ධනය වැඩිමයි. ඒක හරියන්නේ කියන්නේ නැහැ නේ අපි අනුන්ගෙන් ගත්ත දැනුම. දැන් මේ හැම කෙනෙක් ගාම කියන්නේ ලොකු පුඩා හැම කෙනෙක්ව දැන් තේරුම් කරගන්න. ඔබ ඔබේ ගාම කියන ඉංග්‍රීසි දැනුම හරි පාලි දැනුම හරි බණවල දැනුම හරි ඔක්කොම තියෙන්නේ අනුන්ගේ දැනුම. ඒක හොඳට පැහැදිලි වෙනවා. අනුන්ගේ දැනුම තමන්ගේ දැනුම නෙමෙයි. නම් ඔබ ප්‍රකාශ කරන්නේ මගේ දැනුම කියලා. ඔබට සාධක හම් වෙන්නේ අනුන්ගෙන්ම. නමුත් වෙනදි මම මේ කියන කතාවේ සාධක කවුවත් වෙන්නේ නැහැ. මේ බුද්ධ කියන සාධකයේ තමන්ටම හම් වෙන්නේ. සම්මා සම්බුද්ධ වෙන්නේ තමාට. මේ ඉගැන්වීම ගැඹුරුයි. මේ ඉගැන්වීම ගැඹුරුයි. සෑම කෙනෙක් තුළම සම්මා සම්බුද්ධන් වහන්සේ වැඩි. ඒක මම දකිනවා. මේ ඔබල කෙනෙක් මේ කුඩා ළමයන් ඉඳලා මහල්ලා දක්වාම සම්මා සම්බුද්ධන් වහන්සේ ළඟට එනවා. හැබැයි මතු කර ගැනීම තමයි දුර්ලභ. දැන් සත්තු ගාවක් ඉන්නවා. සතෙක් කෙන වැඩෙන ගන්නකොට ඒක ශෛලී ඇමීබා ගාවක් මේ නිවන කිනවත් වේකයි. නමුත් එයාට මේ ওই නිවන දකින්න එන්නේ එහෙම නැත්නම් නිවන එතට එන්න මේ මහා භද්‍ර කල්පය මදි වෙන අපි දීර්ඝ කාලයක් ඊට තමයි ඉන්නේ. හැබැයි පින්නත් මේ ඇමීවා වගේ තමයි ඔබත්. ඔබේ දෙවිණුනේ නැහැ. ඔබත් අගක් මුලක් නැති සංසාරේ විවිධාකාර චෛතර රූපයන්. මේ පළවෙනි වතාව නෙමෙයි. ඒතොර බුදුවරු කෝටි ප්‍රකෝටි ගානකින් ධර්මය හරලා තියෙනවා. මේක ඇඟි හිරිවෙන්න කතාවක්. හැබැයි ඔබට සතිය කියන වචනේ නම් මතක නැහැ. සතිය අරගෙන යෝනිසෝ අනතිකාරය ගත්තට ඔක ඔබට මතක් කරන්න බෑ. පෙර ජීවිතය ගැන මතක් කරන්න බෑ. නමුත් පෙර ජීවිතයක් ගැන බුදුහාමුදුරු කියන්නේ නැහැ. ඉදිරියක් ගැන බුදුහාමුදුරු කියන්නේ නැහැ. මේ වර්තමාන ගැන බුදුහාමුදුරු කියන්නේ. ගැඹුරු ප්‍රශ්නයක්. දැන් තේරුම් ගන්න උත්සාහ ගන්න. අපි වචන වලින් කතා කරන ධර්මයක් නෙමෙයි බුදුරේ දේශනා. නමුත් පින්නන්නේ සෑම කෙනෙකුටම බුද්ධත්වය එක සමානයි. ඒක පසේ බුද්ධත්වය නෙමෙයි. ඒක මහා මහත්භාවය නෙමෙයි. සම්මා සම්බුද්ධත්වය හැමෝටම සමානයි. මේ හැම කෙනෙක්ටම තියෙන සම්මා සම්බුද්ධත්වයමයි. මිනිස්සේ කුණු වෙලාවේ ඒක උරගා බලලා මට මනුස්සත්වයේ ඉක්මෝලා සම්මා සම්බුද්ධත්වයට එන්න පුළුවන්. හැම කෙනෙකුටම. නමුත් පින්නන්නේ මේක ඔබට ගැළපෙන්නේ නැහැ. පරස්පර බේදෙනවා. ඒ ඔබේ දැනුම අනුන්ගෙන් ගන්න. ඇයි? අපිට බැරිද පසේ බුදු වෙන්න? ඒ ප්‍රශ්නය. අපිට බැරිද පසේ බුදු වෙන්නට වැඩි එකක් අඩු වෙන්නේ රහත්කම ගත්තාම අඩුද? අපිට වන්න තියෙනවා. සාධනවාද කෙනෙක් වුණාම ඒක වැඩි අඩු. නෑ බෙල්ලක් නේ. ඒව අපේම දාගත්තු ධර්ම. සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ
කෙනෙකුට පසේ බුදු වෙන්න. ඇයි? උන්වහන්සේ ලබාගත්තේ ධර්මය සියල්ලම දැනගත්ත එක එයින් අඩක් ඔබ දැනගන්නේ කියලා කියන්නේ. දැන් උදාහරණ කියනවා මොකම කියන්නේ? දැන් ඒ වගේ දැන් කියනවා දැන් මේ කෙනෙකුට මට මේ තවත් ධර්මයක් දෙනවා. එක්තරා අවස්ථක ආනන්දහම් ආනන්දහම් වලට තමයි ධර්ම කරුණු නිතර නිතර මතුවේ. එයා තමයි ධර්ම කරුණු ගැන නිතර සුසු යන්නේ. දැන් ඔයත් කතා කරලා ධර්ම කරුණු. ආනන්දහම් දුරුත විදිහට කතා කරා. ඒ ලෝතරා බුදුහාමුදුර ළඟම ඉන්නේ ආනන්දහම් දුරු. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කියනවා. ආනන්දහම් හරි හොඳයි. පොඩි දරියෙක් වගේ. ආනන්දහම් කියනවා මට හොඳ ධර්ම කරුණක් මතුරන්. මේ කියන්නේ කවුද? ආනන්ද හාමුදුරුව කියන්නේ. කවුරු කාට කියන්නේ? බුදුහාමුදුරු ළඟට කියන්නේ. මට හොඳ ධර්ම කරුණක් මතුරන්. කියන්න ආනන්ද. හරි සතුටින් බුදුහාමුදුරුව බණහන. ආනන්ද හාමුදුරුවෙන් මොකක්ද කියන්නේ? බණහන කැපුවා. කියන්න ආනන්ද. එතකොට කියනවා මේ බුද්ධ ධර්මයේ හරි අඩක්ම බව දෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. හරි අඩක්. ඒ කියන්නේ භාගයක් මේ ධර්මයේ පවතින කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ. කවුද මේ කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ. එතකොට තථාගත සම්මා සම්බුදුන් වහන්සේ කියනවා මා හේවං ආනන්ද. මා හේවං ආනන්ද. එහෙම කියන්නේපා ආනන්ද. එහෙම කියන්නේපා. සම්මා සම්බුදුන් වහන්සේගේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ. සම්පූර්ණ ධර්මයේ පවතින කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ. සම්පූර්ණ බුද්ධාත්මේ ගෞරවයෙන් කල්යාණ සම්පත්තිය උඩ ඒක වෙනස් කරන්න. ඒකයි මේක කියන්නේ. මේ මොකද මේවා කියන්නේ? ඔබලගේ හදවත්වල පිළිගන්න ඕන නිසා. මෙතන තරහකාරයක් නැහැ වෙනවා. මම ධර්ම දේශනා කරනකොට සමහර කෙනෙකුට තුවක් වුණා. ඒක එහෙම තමයි. මේව කියනවා, එහෙම කියපු කට්ටිය ඉන්නවා. හරියට තුවක් වුණා වගේ කියලා. අපි නෝන මහත්තයෝනේ කියනවා මේ විදිහට. ඒකට කියනවා සම්මා සම්බුදුරන් වහන්සේලා යථාවාදී තථාකාරී කියන දේම කරන කරන දේම කියන මේක මේ පිටින් අපි ගන්නේ අපි මොන මහත්ලෙන් කාටවත් විතර බය වෙන්නේ නැහැ. නමුත් ඒ කියනවා. හැබැයි මේ බුදුහාමුදුරණන් කියන දේ කරන්නේ නැහැ, කරන දේ කියන්නේ නැහැ. හරියද? දේන පාණක් එක්කයි. හරි? උදාහරණයක් කියනවා. හැබැයි මම කියන්න බෑ. මම උදාහරණ කර බණ්ඩාර මහත්තයා වගේ කියලා. නෙමෙයි. ජීආර් මහත්තයා වගේ. කියන දේ කරන්නේ නැහැ. කරන දේ කියන්නේ. ඉතින් මේක ගැඹුරුද? මේ විදිහ මජමෙන් කතා කරනවා. ඉතින් එක එක කෙනාට එක එක දේ කරනවා. හැබැයි ඕන වචනකින් ඔබලන්ට මට අවලාද මුකෙන් හරි ඒ ගෞරවයෙන් හරි ඕන කෙනෙකුට සාකච්ඡා කරන්න කතා කරන්න අවසර තියෙනවා. ඒ කිසි කෙනෙකුට පාපයක් සිදු වෙන්නේ මගේ. හැබැයි නමුත් ඔබේ සම්මා සම්බුදුන් වහන්සේගේ ලබා ගැනීමේ ප්‍රමාදයක් වැඩි. ඇයි? ඒ ඔබේ හදවතේ ප්‍රශ්න ගන්න කිව්වා. උගත් දෙනෙක් තෝරගන්න බැරි දෙයක් තමයි මම හැම වෙලේම කොච්චර කතා කරත් තෝරගන්න බැරි දෙයක් තියෙනවා හැමදාම කියන දේ. මේ වැදගත් ඔබ අහන මේ කණින් අහන විතරයි බලන්නේ. පින්වත්නි මේ සාපේක්ෂවාදී චින්තනයේ පිළිගත්තු අපිට තමනුත් ඉන්න බාහිරෙත් කියන සම්මා සම්බුදුන් වහන්සේ කියන උත්තරයට තමන් කියලා කෙනෙකුත් නැහැ බාහිරෙකුත් නැහැ. ඒක නිසා ඔබල යමක් සාකච්ඡා කරොත් يعني මමත් එක්ක කතා කරොත් හරි වෙන කෙනෙක් හරි කතා කරොත් ඔබ කතා කරන්නේ අන්න අහලා මෙහෙමයි කියලා කතා කරන්නේ කවුරු ගැනද? තමන් ගැනමයි කතා කරන්නේ. ඒක හොඳට සිහියට ගන්න. එච්චරයි මට කියන්නේ චින්තනයට ගන්න. ඔබ කතා කරන්නේ කවුරුවක් ගැන නෙවෙයි තමන් ගැන. කාගයක් ගැන හොඳ කිව්වත් කියන්නේ ඒක ඔබ කියන්නේ ඔබේම හොඳ. කවුරුවක් නරකයි කියලා චෝදනා කරත් මොනවා කිව්වත් කියන්නේ එයා ගැන නෙවෙයි තමන් ගැන. ඇයි? තවත් කෙනෙක් ගැන. තවත් කෙනෙක් මේ ලෝකේ ඇත්තෙත් නැහැ. සම්මා සම්බුදුන් වහන්සේ ගන්න. තමන් කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ. එතකොට ওই කතාවල් කරන්නේ මුලාවෙමයි. දැන් පැහැදිලිද? මුලාවෙමයි කතා කරන්නේ. එතකොට මේ කියන්නේ පෙන්වන්නේ සාපේක්ෂවාදී චින්තනෙන් කතා කරන්න එපා කියන එක නෙමෙයි. ඔබට කතා කරන්න ඕනේ. මේ ජීවිතේ පවත් ගන්න
කතා කරන්න අයිතියක් තියෙනවා. නමුත් වෙනත්නි නූමනා කතාව. Taman නිදන කරන කතාවක් කතා කරන්න යන්නේ. ඒකවල කවුරු ගැන කතා කරන්නේ බෑ හැමතිස්සෙම කතා කරන්නේ දැන හෝ නොදැන මුලාවක් එක්ක ඇවිල්ලා අනුන් අරයයි මෙහිමේ මෙයයි මෙහිමේ කියලා කියන්නේ අරයයි කියලා කෙනෙකුත් නැහැ මෙයයි කියලා කෙනෙකුත් නැහැ තමන් කියලා කෙනෙකුත් නැහැ ඒ කියන්නේ තමන්ගේම මුලාව තමන්ගේ මුලාව ඉදිරිපත් කරන මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා පොත්පත් කියවන අපිට අපේ ජීවිතය ගැන ගන්නකොට බුදුහාමුදුරුවෝ අපිට සාහසචාලාදී චින්තනේ අර දර්ශනේ ලැබෙන තුරු යමක් හිතේ තියාගන්න කිව්වා ඒක කල්පනා කරන්න යමක් හිතේ තියාගන්න කිව්වා මොනවද බුදුහාමුදුරුවෝ හිතේ තියාගන්න කිව්වේ ධර්මයේ දකින තුරු හිතේ තියාගන්න කිව්වා මේ ජීවිතේ දැන් අපි කියනවා ජීවිතය කියලා වචනයක් ජීවිතයක් තමයි තියෙනවද කියන බං දැන් ආපු ධර්මයෙන් ඔය එක තේරෙනවද ජීවිතයක් තමයි තියෙනවද නමුත් අපි ජීවිතයක් තියෙනේ කියලා සාපක්ෂාවදී චින්තනේ පිළිගන්නේ අන්නේ අපි සාපක්ෂාවදී පිළිගත් ජීවිතය උන්වහන්සේ කියන පරපටිබද්ධා මේ ජීවිතාදී අබින්නම් පච්ච වෙච්ච තබ්බන් අනුනාගන ජීවිතය ඒක තමන් කෙනෙක් ගැන ගන්නකොට අනු කෙනෙක්ක් අපි අධ්‍යා අපි ගන්නවා ඒකාන්තේ මම එනේ අපි අර එක ඇතර බැඳලා තියෙන කවුරුත් එක්කද ජීවිතයේ බැඳලා තියෙන උන්ට අහගන්න මේක 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 චින්තනයේ ඩයිට් එකක් දැක්කේ නේ ජීවිතයේ බැඳලා තියෙන්නේ අනුන් එක්ක මේක සියයේ තියාගන්නයි කියලා කිව්වේ මේක දර්ශනෙට එන්නේ නැහැ සියයේ තියාගන්න දර්ශනේ නේද තමන්ගේ ජීවිතයේ කියන යමක් කියනවනම් විත කියන්නේ තුඩ කියන එකයි. එනට කටුව කියන අර්ථය. අර රැගත් සුරා පිරූ විතින්. විත කියන්නේ එතන කට්ටට පොල් කට්ට. පොල් කට්ටට ආර්ගන වර හැදෙන්නේ කියන්නේ. විත කියන්නේ මොකට කටුව. නැත්නම් තුඩ. විත. එතකොට ජීවිත බොහොම තුඩක්. ඒක ජීවිතයේ කියන එක කවුරුත් එක තියෙන්නේ අනුන්හා බැඳිලා ඒක බරපතලයි ඒ මේක සාපේක්ෂවාදී චින්තනෙන් කියපු කතාව මේක අහලා බලන්න සාපේක්ෂවාදී චින්තනෙන් කොතනද මේක බැඳලා තියෙන්නේ ඔයගොල්ලෝ නිතර ගණක් වම් පැනනවා මේ තමන්ගේ ජීවිතේ බැඳී තන මේ තමන් ජීවිතේ කර පිළිගත් තන සාපේක්ෂවාදී චින්තනිය ඔය තමයි කතා කරන්නේ ඔබට ජීවිතයක් තිබුණද කියලා හෙවත් ඔබට ජීවිතයක් නැහැ ඒක මම මුදෙන් ඉඳ කියන්නේ. ඔබටත් මටත් සමාන ධර්මකින් මම කියන්නේ. ඔබටත් තදෙනින් සමානයි මටත් තදෙනින් සමානයි. තදෙනින්. තදෙනින් දෙදී ඔබ ජීවිතයක් ගැනවත් මරණයක් ගැනවත් උත්පත්තියක් ගැනවත් අයිතියක් ගැනවත් මොනම දෙයක්වත් දන්නේ නැහැ. හරිද? තමන්ගේ තදෙනින් ඉන්නකොට මේ තාපේක්ෂාවාදී කියන කතාව එකක් අපට දන්නවද? ඈ? දන්නවද කියලා? ඇයි කතා කරන්න බෑ? දන්නේ නැහැ මේ හැම කෙනෙක්ම දන්නේ නැහැ තදමින් අපි දන්නේ නැහැ ජීවිතයක් තියෙනවද ජීවිතයක් නැද්ද අන්නේ අවස්ථාව අරගත්තහම ওই තදමින් දෙ ඉන්න කෙනෙකුත් ඒ තදමින් දෙට ඒ චක්‍රය නෙමෙයි ඒක මහා චක්‍රය අවදී ඉන්න කෙනෙක්ද මේ දෙක දෙක තදමින් දෙ ඉන්න කෙනයි අවදී ඉන්න කෙනා තදමින් දෙන්නේ අවදී මේ අවදී ඉන්නේ කෙනා නම් 100 පාස් එතන යෝනිසෝ මනසේ වාරේ කොට අප කතා කරලා සාකච්ඡාදී එතන ඒයි අර තදින්නේ ඉන්නේ කියන දිහා බලන්න මෙතන තියෙනවා මේ දෙවෙනි කැප් එකෙන් කියන්නේ ඒයි බලලා කියනවා මේ මිනිස්සයා හොඳටම නිදි තදින්නේ මේ මිනිස්සයාගේ ලේගමන් කිරීම තියෙනවා අර බට්ට ගහන දැක ඒක කවුද මේ කියන්නේ අර අවදි වෙච්ච එක දෙවෙනි චක්‍රේ ඉන්නේ. අර පළවෙනි චක්‍රේ කියන ගැන කියන්නේ. මේ මිනිස්සයා හොඳටම නිදි. මෙයාගේ ලේගමන් කිරීම තියෙනවා තවත් බලනකොට කිත් වෙලා. ආස්කාර ප්‍රාසාසයක් තියෙනවා. මේ කිව්වේ අර තදමින් ඉන්න එක ගැන. අපිට කියන්නේ අවදි වෙච්ච එක. දැන් මේක බලන්න මේ දෙවෙනි අපි අවදි වුණාට පස්සේ කියන කතාව. මේ කතාව දැන් එයත් එයාට මේ චක්‍රේ දෙනවා. අවදි වෙච්ච ආවට පස්සේ කියනවා ඊයේ හැන්දෑයි. ඔයා හැමදේම ගුරු ගුරුනි දාගන්න. අතන ඉන්නේ.
ඔයාගේ ආස්වාද ප්‍රාසාදයේ තිබුණා. ලීගමන් කිරීම තිබුණා. පින්වත්නි තමන්ටම දැන් තමන්ව ජීවිතට උනේ යාවේ. පළවෙනි ගැටියකට උනාද? ලීගමන් කිරීම ආස්වාද ප්‍රාසාද කියන එක දැනමත් උනාද? තමන් කියලා කෙනෙක් උනාද? දැන් ඔබ තෝරගත්තේ කොයි ලක්කුවට ඇවිල්ලා? අවද. දැන් තේරෙනවද මේක? අවදියර තරමේ කියන්නේ. එතකොට ඔය කතාව කාගෙද? ඔයයි කතාවක්ද? කවුරු හරි කියපු කතාවක් නේ අපි ගත්තේ. තමයි නෝන හරි මහත්තයරයි සමාජයෙන් කෙනෙක් හරි කියපු කතාවක්. යාළුවෙක් හරි අර කතාව කිව්වා. එතකොට දැන් ඔයයට මේක පිළිගත්තද නැද්ද? මම මේ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ කියන්නේ අර තදමින් නැ මේ අවදියයි. දැන් අවදි නම් අරක පිළිගත්තද? මම කියන්නේ අවදි වෙලා තදින් ඉන්න ගැන කියන්නේ. දැන් අපි දෙන්නම අවදි වෙලා ඉන්නේ. ඔබ ඊයේ රාත්‍රියේ තදින් ඉඳි කියලා ලේගමන් කිරීම දුන ආශාකාර මේ බිලින්ග් එකට කියන්නේ. එතකොට ඒ අවස්ථාව අරගෙන ගත්තාම ඒ අවස්ථාවයි කියලා දැන්. දැන් ඔබ ඉන්නේ අවදි වෙලා. දැන් බලන්න. දැන් මම කියපු දේ ඔබ පිළිගන්නවද? දැන් පිළිගන්නවා කියන වචනේ ගන්නවද? මම කියන දේ පිළිගන්නවද? පිළිගන්න පුළුවන්. පිළිගත්තයි කියලා ඔබ ඊයර කතා වෙනස් වුණාද? අතට. ඈ? දැන් ඔයා පිළිගත්තයි කියලා ඔයත් ඔගේ තදරින් ඉඳි ඒක ආයමත් කියනවා දැන් ඔයත් දකින්නවද ඒක? නෑ. මොඳ පිළිගත්තේ නෑ කියලා කියන්නේ? පිළිගත්තේ නෑ. ඒ මොනේ කියලා වෙනස් වුණාද? නෑ. දැන් මෙන්න මේක තමයි බුදුහාමන්තයන් දන්නේ සත්‍ය විතරක් පවතිනවා කියලා කිව්වේ ඒක. බුදුහාමුදුරන් ධර්මය පවතින්නේ සත්‍ය විතරයි. හරි විශ්වාස කරේ. පිළිගැනීම මේව නැහැ. ගැඹු තනකෝ වෙච්ච. විශ්වාස කරන්නේ ඒවා පිළිගන්නේ ඒවා. ඒව කියන සාකච්ඡාවදී කිව්තනි. කොහොමද ඒක විශ්වාස කරන්න බලන්න ආසාර ප්‍රසාර කරගන්න. ඇයි විශ්වාස කරන්න හේතුව මොකද මම අවධානය යොමු කරලා මට පේනවා ආසාර ප්‍රසාර කරන පිළිගරම් කිරීම තියෙනවා. ඉතින් අපි කියනවා අවදි වෙලා කියලා. නමුත් පින්නත් අතෙන්දී ලේගමන් කිරීම මත වුණා ආස්සාර ප්‍රසාරය ඇති වුණා නමුත් අපි ඉන්ද්‍රිය පහේ මොනවද දක්ක දන්නේ නැහැ. ඇයි පින්නත් මේක දෙකක් නෙවෙයිද? ඈ? ඉතින් මෙන්න මේකෙන් තමයි අපි මරණය කියන එක ගත්තේ. අවදි වුණා. වෙන මරණයක් අපිට නැහැ. මරණය කියන එක අපි ගැටි කොතනින්ද? එතනින්. තදමින් ඉන්නකොට ජීවත් වෙනවද මැරෙලාද කියලා දන්නේ නැහැ. අර එකක් අරගෙන අපි කියනවා එහෙනම් මම තදින්නේ ජීවත් වෙලා තියෙනවා විශ්වාසයි. හරි. ඊළඟට තදින්නේ කියන බලනකොට තමයි නැයි නෑ. ඒක තමයි මරණය කියන්නේ. හරිද? ඕක තමයි සාපේක්ෂවාදී දෙදෙනින් අපි අරගෙන තියෙන්නේ. ඒක මරණයේ උත්පත්තිය සාපේක්ෂවාදී චින්තනයේ අපි හදාගත්තු දෙයක් හැරෙන්න. සත්‍ය වශයෙන්ම ඔබ ළඟ තියෙනවා. බලන්න මේ මරණීය උපත්ය තමන් හදාගත්ත දෙයක් කරන්නේ එහෙම දෙයක් තියෙනවද කියලා හෙව්වේ නෑ. අර වචන වලින් අරගෙන අපි ඒක පිළිගත්තා. ඊළඟට අපි කෙනෙක් පිළිගත්තා, දෙයක් පිළිගත්තා. අතර නම් අපිට මරණයක් තෝරෙන්නේ නෑ, උපත්යක් තෝරන්නේ. මේ එකම චක්‍රය, මේක චක්‍රයක්, මේ දෙවෙනි චක්‍රය. මේ චක්‍ර දෙකනේ තියෙන්නේ. ඒ එක චක්‍රයක තියෙනවා මරණයක් තියෙනවා, උපත්යක් තියෙනවා. අර චක්‍රේ මරණයක් උපත්යක් ගියා එහෙම දෙයක් සරි පුද්ගලෙක් ඇද්දෙත් නෑ. මේ වගේ ලෝකයක් ඇද්දෙත් නෑ. මොකද්ද මේ? කවදාත් සිදු වෙන්නේ නැහැ. ඒකයි ඉතින් ඔබ තේරුම් කරගන්න ඔය කතා කරන්නේ බුද්ධ ධර්මයක. මේ උවේගා බුද්ධ ධර්ම ගර්භයක් තියෙනවා. ඒ බුදුරාණන්ගේ වැඩ ඉන්නේ තදනින්. හැබැයි ඔබ බුද්ධාණන් නෑ. ඒක නිසා අවිද්‍යාව. ඒක තමයි අවිද්‍යාව කියලා බුදුහාමුදුරේ මා. මා මේ කිව්වේ. මා මණ්ඩලේ දෑවැද්ද තමයි හම් වෙන්නේ. මොකද දෑවැද්ද? කෙනෙක් පුද්ගලික කාර්මික ජීවියක් කියන්නේ. දැක්කේ මම අවිද්‍යාව පත්‍ය සංකාරා කියලා කියන්නේ වටෙන් කරු දෙන්නේ නැහැ නේ අවිද්‍යාව මාම. දැන් මාම තේරෙනවද දැක්කද? මාම කියන්නේ මොනම දෙයක්වත් දන්නේ නැති අවස්ථාව සාපේක්ෂවදී චින්තනින් කියනවා. නමුත් ඔබ දන්නේ කියන අවස්ථාව තමයි අවදි වීම. කාගෙද ඔය දැනීම? මාමණ්ඩික දැනෙන්නේ. මේක වෙට නෑ කියන්නේ මොකක්ද? අවිද්‍යාව පත්‍ය සංකාරා කියලා කියන්නේ මේ සාපේක්ෂවදී චින්තනින් පෙන්වුදී මම ඔබට පෙන්වනවා. අවිද්‍යාව කියන්නේ මේ හැමෝටම තියෙන මුකුත් නොදන්න ස්වභාවය. ඒ මුකුන්න දන ස්වභාවයට මතු කර ගන්න පුළුවන්ද? බැරි. ඔබ ඔය ගැන අල්ප මාත්‍රයක් දන්නේ නැහැ. ඔබ අවදි වුණාන් පස්සේ
ඔබ දැන් අවදිවල ඉන්නේ සාපේක්ෂවාදී චින්තනයේ උස. මේ වචන පාවිච්චි කරන එක දෙමළ එක සිංහල ඉංග්‍රීසි ඕරෙක පිට. පාලිනකම සංස්කෘතුනකම. එහෙම දැනගෙන වචන පාවිච්චි කරන්නේ. එතන සම්මා සම්බුදුරන් වහන්සේ. හරි? සම්මා සම්බුදුරන් වහන්සේ. මේක හොඳට පේනවා දැන් ඇහෙන මේ කියන්නේ. සම්මා සම්බුදුරන් වහන්සේ. එක්කෙන උත්තරේ ගත්තහම අපි ගන්න සිත්තියෙම ඉන්න ඉස්සරහට අපේ ගෞතම තථාගත සම්මා සම්බුදුරන්. එක ගත්තොත් තමයි විනාසි ඊයත් ඒ ධර්මයේ තෝරගත්තොත් තමයි මෛත්‍රී බුදුන් දකින්නේ. නැත්තම් නෑ. ඒක ගෞතම බුදුහාමුදුරුවෝ ධර්මයේ අපමාද කරොත් තමයි මෛත්‍රී බුදුන් දකින්නේ. ඒක නිසයි මේ අපි ගෞතම බුදුහාමුදුරුවෝ. ඒක ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා ඔබින් ඔබට ඉතිහාසයක් කියන්න පුළුවන් බන්පොතේ. කවුද? ඔබ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා නේ? නැත්ද? ඒක සිද්ධාර්ථ කුමාරයාගේ අම්මට ආතේ බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ අමදාත කවුද? සුද්ධෝදන රජුගේ මායාදේව. එයාගේ මුද පුත්‍රවණක් තමයි සිද්ධාර්ථ කුමාරයා. දැන් සිද්ධාර්ථ කුමාරයා කියන එක නස්සාත බරලජ නස්සාත දුක. එක කියන බ්‍රාහ්මණිය වෙන රජ කෙනෙක්. නස්සාතර දා 108ක් ගෙනා. එක කියන්නේ 103 දෙනෙක්ම බලලා ඒගොල්ලෝ සාමාන්‍ය කට්ටිය ඒගොල්ලෝ අත්හැරලා 5 දෙනෙක් ගත්තා. 5 දෙනෙක් ගත්තා. පාත්‍රය තමයි කොණ්ණඤ්ඤ වැද්දේ වප්පමහනාම අසදී කියලා. කවුරු හරි. එතමන්න නස්සාතරේ කිව්වා. කවුරු කවුරු ගැනද? සිද්ධාර්ථ කුමාරයා ගැන. මොකද්ද කිව්වේ? ඒ කියන්නේ නස්සාතරේ පිළිගන්නුනේ එකයි කණ්ඩායමේ නස්සාතරේ. දැන් ඔයත් කෙනෙක් ඔයත් උපන්නාම නස්සාතරේ ගන්නවා. ඉතින් ඒක ඒවයි මං කියුවා ගැන තංගිනා. ඒක කරන්න ඕන. උපන්නේනේ ලියා ගන්නවත් ඕන. ඒක වැදගත්. එළගෙම දන්න කෙනෙක් කියලා නස්සාතර දන්න කෙනෙක් කියන්නේ ඒක බලවන්නත් ඕන. ඒක කරදෙන්නේ. දැන් ඒ වගේ එක බැලුවා. මොකද බලලා ඇඟිලි මේ අනාවැකි. හැබැයි බුදුහාමුදුරුවෝ අනාවැකි කියන්නේ මොකද කියලා. බුදුහාමුදුරුවන් කවදාත් අනාවැකි කියන්නේ අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙන් තොර නිසා. අනාවැකි කියනවා අර තවුසු. මොකද කියන්නේ? මොකද කියන්නේ? මේ ගිදර හිටියොත් ගිදර හිටියොත් සක්විති රජ වේවි. මේ සක්විති රජ පදවිය ගාම මේ එක තමයි උසස්ම පදවිය. ලොකු පදවියක්. මිනිස්සුන්ට ලබා ගන්න පුළුවන් ලොකුම අවස්ථාවක් තමයි සක්විති රජ. ගිදර ඇතර ගියොත් මාලිගාවට ඇතර ගියොත් බුදු වේවි. ඒක ඇඟිලි දෙකක් ඉස්සුවා. කොණ්ණඤ්ඤ කෙනෙක් කෙන ඇරෙන්න වප්ප මහානාම අසජි කියන කොණ්ණඤ්ඤ බද්ද්‍ය වප්ප මහානාම අසජි කියන කොණ්ණඤ්ඤ කෙන කරනවා බද්ද්‍ය වප්ප මහානාම අසජි මේ තවුසු හතර දෙනෙක් ඇඟිල්ල දෙකක් ගෙදර හිටියොත් මෙහෙම වෙනවා පැවිදි වුණොත් මෙහෙම වෙනවා කියලා මම මේ කියන්නේ ඔයත් දන්න දෙයක් දැන් මේ කියන්නේ වෙලින් දැක් කියන්නේ ඔබන කර දෙයක් කියන්නේ ධන දෙය කියන්නේ ප්‍රධාන දෙය කියන්නේ. දැන් මේ ඇඟිලි ටික ඉස්සුවා. පින්නත් මේ තවුසුපත් දෙනාම ඔය නස්සාතරේ බලලා එදාම අනාගතේදී පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. හරි? එතන මේ වගේ ප්‍රවිද්දක් නැහැ. තවුස් ප්‍රවෘජාවෙන් දැවි නැහැ. ඒ කියන්නේ දැලි රවුල් කපල නැහැ කොණ්ඩෙත් එක රට එක මේ පිරවටියක් දාගෙන හැබැයි සිවුරක් ගෙනෙමින් තවුස තවුස් ප්‍රවෘජාව කියන්නේ විචුණේ පැවිදි නැහැ කියලා මේක අහලා තියෙනවා මේ බණපොතේ අහපු කතාවක් ගැන මම මේ කතා කරන්නේ දැන් එතකොට මේ අනාගතේ දැන් මේ අනාගත වාක්‍ය මේ පද දෙනාම පිළියර ගන්නවා පිළියරකට පැවිදි වුණා මේ පද දෙනාම තවුස් ප්‍රවෘජාව විචු ප්‍රවෘජාව නෙමෙයි තවුස් ප්‍රවෘජාව මේක හොඳට දැන් ඔයගෙන මම කියන්න. මොකද මම මේ කියන්නේ යන්නේ කියලා. දැන් ඊළඟට පින්නත් මේ සිද්ධාය කුමාරයෝ අවුරුදු 29ක් අනස්සාතරේකට පස්සේ අවුරුදු 16දී අසහාරයක් වෙන බැලලා එක ළමයි පුතා වුණා. අවුරුදු 29 අර රම්මේසුරම්ම සුබ මාළිගාව ලොක්කෝ මැත්තර දාලා මාළිගාව ලැත්තරලා සමාජයට බහිද
සමාජයට පැත්ත. ඒ කියන්නේ අර තවස වෙන පැත්ත කියන පැත්ත. සමාජය. ඒතර ගෙවල් දරවන්නේ නෑ. නියම වෙලාවට කෑම හම්බ වෙනවා කියලා කියන්න බෑ. ඒව තමන් හම්බ කර ගන්නවා හම්බ ඉල්ල හරි හම්බ කර ගන්න හරි ගන්න ඕන කවුවත් දෙන්න. දැන් අර මාලිගාවේ ඉන්න කොන්නේ වෙලාවට කෑම ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඔක්කොම මොකුත් නෑ. අඳින්න බලන්න ඉන්නේ කියලා හැම පැත්තක්ම ගියයි. අවිනිශ්චිත ගමනකට දැන් බහලා ඉන්නේ. ඒ කියන්නේ පාට ගැස්සා. ඔක්කොම විසිකලා ගන්න. ඒ වගේ දැන් මේ රම්මේශ්වරම සුබ ඇත් කරලා මේ සුදුවැක් කුමාරයා ගැස්සා. බහලා සමාජයේ ද සමාජෙමි සත්‍යස වෙනවා බුද්ධ හැබැයි ඈතන බුද්ධ කිව්වේ නෑ ඊයත් කියුවේ සත්‍ය දැන් අරගොල්ල අනාගතේ පාරේන බුදුහාමුදුරු වෙන්නේ හරි දැන් පින්වත්නි උඹට යමක් තේරෙනවද මෙතන දැන් අර කවුරු ළඟට යනකොට සමාජී කොණ්ඩඤ්ඤේ බද්දේ වප්ප මහානාම අසජී යන තවුස ළඟට යනකොට ඒගොල්ල කියපු අනාවැකි ඇත්තන දැන් වැටුත් ඒ අතර සතුට වෙන්න බැරි නේ. ඊයත් කීප අනාවැ කීප අතර මතකයිනේ. මොකද සතුට වෙන්නේ. දැන් එදාම පරිජුනේ ඒගොල්ල වෙනුවෙන් නම් තවත් ප්‍රජාව මේකට සතුට වෙන්න බැරිද? ඇයි? ඒ කාණ්ඩේම මේ තවුස මේ සිද්ධාර්ථ කියන තවුස බුදු වෙනවා. ඇයි? දැන් ඊගේ ඊටි නෑ. දැන් ඊගේ ඇටල ගියානේ. ඒතකොට ඇඟිලි දෙක දෙක උස්සන්නේ නෑ. පත් දෙනාම උසන්නේ ඒ කැටි මේක තේරුණා මේ කතාව තේරුණාද කියලා මේ කතාව තේරුණා නම් මේ කතාව ඇත්ත නම් ඔබ මේකත් ඇයි මේ පස්සක තවස සිද්දුවෙක් කුමාරෝ දාලා ගියේ වීරියල් හිල් කරයි මොකද්ද හිටියද ඈ වීරියල් හිල් කරයි කියලා ஏ මොකද දැන් එයාට එදා මෙතන නම නේද මම කතාව කිව්වේ දැන් ඊළඟට විදර්ම කියන දැන් කතාව කරා ඒක බුද්ධත්වයේ ගැන මම මේ කතා කරා ගෞතම බුදුහාමුදුරුවෝ කාමයි ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ සිසුක් කුමාරයෙක්ව ශෝකකෝපයක් අත් නෙමෙයි ඒක එහෙමයි ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ සිසුක් කුමාරයෙක්ව ශෝකකෝපයක් නෙමෙයි හැමතත් අපි සාර්ථකවාදී චින්තනෙන් කියන්නේ සිසුක් කුමාරයෝ සම්මා සම්බුද්දට පත් වෙන එකලේ කිසි වරදක් නැහැ සාපේක්ෂව කියන්නේ. දැන් මෙන්න මේ ධර්මයේ තෝරගන්න බලන්න. දැන් බුදු කෙනෙක් ගැන මේ කතා කරා. බුදුහාඳුරු නැවතත් එනවා පස්සක තවුසනක්. ප්‍රශ්න. මේක අධ්‍යාත්මික බාහිර දෙකේම පින්නත් නේ මේ පස් දෙනා ඉන්නේ. එක පැත්තකින් නෙමෙයි දෙපැත්තින්මයි. මොන එකකට පෙන්නේ එක පැත්තමයි වෙන්නේ. මේ පිටින් පත් දෙන ආයුණ එක තමයි පේන්නේ. කොණ්ණඤ්ඤ බද්දවපා ඇතුළුත් අයින්. ඒ බුදු වෙන්න කලින් මේ පත් දෙන අයින් වෙන්න ඕන. ඒ පත් දෙන අය කියන එක මම ඊයේ ඔයාලට පෙන්නුවා. අයින් වුණේ කවුද? කාල ගොඩකින් අයින් වුණේ කවුද අයින්? දිප්පිටියයි, දිත්තලයි, කැවුම්මල්ලයි. මෙන්න මේක තමයි කියන්නේ. ඩිප්පිටියයි ඩිත්තලයි ඩිප්පිටිය කියන්නේ මේ ඉන්ද්‍රිය පහ තමයි පිටිය දික් කරන්නේ සංසාරෙ දික් කරන්නේ. ඩිප්පිටිය මේ ඉන්ද්‍රිය පහට කියන්නේ. ඩිත්තල කියන්නේ හිතත් සිටිවිලි. ඒතර බුදු ලෝකෝත්තර ධර්මයට කොන සරසදි කියන්නේ බෑ. මේගොල්ලෝ ඉන්නත් බෑ. මේ පත් දෙන්න. ඩිප්පිටිය ඉන්නත් බෑ. ඊළඟ අනිත් එක මොකද්ද? කැවුම් මල්ල. ලෝභ දේස මො ඔය ටික පැත්තකට ඒරෝෂණයේ. එතකොට කාල ගෝල තමයි මේ කාලය තමයි විඳින්නේ. බින්දලා එතකොට කාල එතකොට දැන් ඔයාලට පේනෝ නිවන් ලබන්න නම් මේ කාලය විඳින්න ඕන. කාලෝ ගතති භූතානි සබ්බානි සනන්තනා යෝච්ච කාල ගතෝ භූතෝ සබ්බෝච්චින් අචනි පති. අද තහඳු වෙන දෙන්නේ උයනවා කියන වචනේ. පිහිනවා කියන වචනේ. මේ එතකොට මෙතන කාලය කියන එක සියලම භූතයන් පස්සට තුළුන් ඉන්න වර්ණ ගන්තර සෝදන සියලම භූතයන් ගිලගෙන තියෙන කාලේ ඒක තමයි අපි වයස කියන මාක් කියන්නේ අපි ජරාට පස්සේ වයස කියන්නේ මොනසාර කාලේ කාලේ අපි හැට වෙන්නේ නැහැ කාලේ කියන වචනයක් විතරයි කියන්නේ
එතකොට කාලයෙන් අපි ඔක්කොම ගිලගෙන ඉන්නේ. ඔක මූලපරයය සූත්‍රයේ කියන. කාලයෙන් අපි ඔක්කොම ගිලගෙන ඉන්නේ. යම් දවසක සති පුජ්‍යලේ කොටදී